Net FM. आजा उड़तान थे आज धुमागे अलूत अवरुदु सलसुम किंदमी प्रीतिंग फिनागोस फिना बगाड़ द महामति फिनागे वे नेत 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 राजतुमनी ඔබ තුමා නවසරි ප්‍රීතියෙන් උද්දාමයට පත්වෙලා තියෙන හැඩයි. මාවති මාවති එමයිම රත්තුමනි මතකද තොපට ඊයේ පෙරදා මහා පුනක්කු හිංගයක් තිබුණා. එහෙමයි එහෙමයි මම්මු කෑ නොදන්නේ. ඒ නොකා හිටිය දවස් දෙක තුනට ඔබතුමා වැහැරිලානි පුදුමාකාර විදියට. මොකද්ද මොකද්ද ඔබ කිව්වේ? නෑ නෑ මම මේ කිව්වේ මේ ඔබතුමාගේ බලන්න ඇඟේ හැටි මේ බොරෝ වරින් බං මාව පොඩ්ඩක් බේරගනින් ඇවිත් පුරෝහිත එහෙම එහෙම අවසරයක් දුන්නේ අවසරයක් මොකද්ද පුරෝහිත මේ කියන්නේ කලබල ගන්නට කාර්ය නැහැ මහරජුරුවනේ ඔය මේ පහුගිය ටික දොහේ තිබිච්ච පුන්නක්කු හිඟේ පිළිබඳව තමයි මම තුමෝ කියන්නේ එහෙමයි එහෙමයි අන්න හරි අන්න හරි අන්න හරි ඒ හින්දානේ පුරෝහිත මම කෙලින්ම බලුගේ ස්ථානයේ රජතුමා චමින්දනවා සරීප් ඩීන්ට එක කෝල් එකයි දුන්නේ මට කෙලින්ම පුන්නක්කු බාල්දියක් බාල්දියක් ඔව් එව්වනේ ඔබ වහන්සේට බොන්න බාල්දියක් මෙව්වද බාල්දියක් නෙවෙයි නැවක් නැවක් කෙලීම බඩු පුරෝපු නැවක් ගෙන බඩු පුරෝපු නැවක් ගෙනාව පුනක්කු පුනක්කු ඒකදම හැමත නම මේ බඩු තියන පුන්නක්කු නේද මොකද මොකද මේ සිරික්කිය බයිතන්නේ නැව ආවේ නෑ කියලා වරාය චීනට දීපු නිසා නැව ආවේ නෑ කියලද බල හිතාගෙන මේකයි මේ දැන් මේ දවස්වල බලුගේ ස්ථානේ රජතුමා ඔය චවින්දනා සරීප් නෙමෙයි එහෙනම් මේ දැන් ඉන්න වෙන කෙනෙක් රජතුමනි ඉන්නකෝ මම නම හරියට බලලා කියන්නම් මේ මගේ චැට් කර කර හිටියා වයිබර් වල එතකොට මං ෆෝන් කරලා තියෙන්නේ හිටපු රජාටද මං හිතන්නේ හිටපු රජාට වෙන්න ඇති ඒකනේ පුන්නක් ගොයා දෙන්නම් කියන්නේ නැද්දී හැබැයි ඉතින් ඒකෙන් වැරද්දක් උන්නේ නැහැ නේද රද්දමනි කොහොම හරි ඉතින් පුන්නක් උනැබේන එක ඉක්මන් උනානි නැත්තම් ඔබ අන්තර ආමතේ මැරෙන්න වෙන්නේ රජවාසලේ කතා ඇත්තටම පුරෝහිත බලනවා මට නම් අදහ ගන්නවත් බෑ එක කෝල්ලකෙන් නැව එව්වනේ ඇත්තට මහමෙතු කොහොමද එහෙම දෙයක් උනේ අපේ යාලා දැනගත්ත එක පයින් එක රැයින් එක කෝල්ලකින් වල්ලබ පට්ට දේශේ රජා අමු ගොනෙක් කියලා රජාගේ හැටියටයි ජනතාව කියලා හිතලා එව්ව නේද බං පුන්නක්කු පුරෝල නැව කිම කියනවා නම් බං තුඹගහත් වැයෙන්නයි මොන තුඹගහ කොහෙද තුඹගස් තියෙන්නේ ඇයි බං අර නැබේ කොඩිය ගහ නගුලක් තියෙන කොඩිය ගහ කුඹ බං කුඹ ගහ මාමේ අයියේ කුඹ ගහනේ නැවේ තියෙන්නේ මොකද උඹ කිව්වේ මහමෙතුමා කියලා කිව්වේ නෑ විශ්වාස නෑ බං යා කිව්වෙත් නෑනේ නෑ නෑ මහමෙතුමා කියලා කිව්වේ උඹ මේ මොකද්ද බං එහෙම එකක් කිව්වද විශ්වාස නෑ බං මං එහෙම කතා කරනවද කියුණාද නෑ උඹට මං එහෙම කියන්නේ කවදාවත් මහමෙතුමා දැන් උඹ කිව්වද බං කතාව කාටද මට විශ්වාස නෑ බං ඒක තමයි ඔබ කොච්චර හොඳට මේ කිව්වත් මට ඇහෙන්නේ බං කියන බං ආයමති එහෙ රජතුමා තීරණයක් අරන් තියනවා අත්‍යවශ්‍ය සේවාවන් යටතේ තවත් පුනක්කු නැවක් එවන්න හපේ ඒ කියන්නේ කලින් එවපු පුනක්කු වලට අමතරව දැන් ඔය කියන පුනක්කුත් එවනවා නේද නෑ 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 කලින් නැවක් එව්වා පුනක්කු ද තවත් නැවක් එවන්න බලාපොරොත්තු වෙනවලු පුනක්කු එතකොට පුනක්කු එවන්න කවද්ද මේ ගුණ කවුද උඹ පුනක්කුයි පුනක්කුයි කියන්නේ දෙකම එකයි බං හදාර කියවෙන්නේ පුනක්කු කියලා මොන අපිත් එහෙමනම් දිගටම හුණක්කු කියමු ඒකනි රජා කියනවා නම් අපි කිව්වහම මොකද වෙන්නේ හරි රජතුමනේ හුණක්කු දෙකක් එනෝ නැබුනේද යකෝ හුණක්කු නෙමේ පුනක්කු පුනක්කු පයන් මේ මහමෙදි බලනවායිසේ මේ වැඩෙන් මම සවුත් උනාද කියලා මට පොඩි සැකයක් තියෙනවා සවුත් උනා සවුත් උනා සවුත් උනා මොකද්ද මොකද්ද නෑ 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 සවුත් උන්නේ සවුත් උන්නේ මොකද මේ අලුතෙන් සවුත් වෙන්න දෙයක් නෑනේ සවුත් වෙලාම නෙහිටියේ
මොකර කිව්වදම ඇමති මම මොනා කියන්නද රජතුමනී මිනිස්සු කියන දේවල්නේ. මහමදි අපි නව අවුරුද්දේ අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕන. අනිවාර්යෙන් අනිවාර්යෙන් දැන් මුල්ගල තිබ්බා වගේ ඕනම එකක් ආරම්භ කරමු. එතන ඊට ඇත්තල්ල දාමු. මේ රජතුමනි පොඩ්ඩක් ඉන්නකෝ මේක අහනකම්. නව අවුරුද්දේ වැඩපිළිවෙලවල් හදන්න කලින් මේ ගෙවුණු අවුරුද්ද දෙකේදී හදපු වැඩපිළිවෙලවල් කොහේව මොකද්ද කොලේ කොහෙද ඒවා ඉවරයක් නැණ එකක්වත්. මම දන්නේ නැහැ වගේ කතා කරන්නේ. ඇයි? පහුගිය අවුරුදු වල අපි කලේ බං දැන් හොරු අල්ලපු එක ගලින්. අපේ කලින් ආණ්ඩුවල හොරකම් කරපු හොරු අල්ලන එකනේ පහුගිය දෙකේම අපි කලේ නේද? අපේ එහෙනම් ඒකමද මේ රටට නේ වෙන මොකුත් ඕනේ නේද? ඉරගේවල් දෙක තුනම්ම බං සුපිරි විදිහට හැදුවා හොරු ගෙනිහිල්ලා දාන්න. අපේ එහෙනම් දැන් මේ රට සංවර්ධනය නැත්තේ හොරකම් කරපු හොරුන්ගෙන් ආපහු ගත්තේ හොරකම් කරපු සල්ලි වලින් එන්නේ නැත්තේ නේද? මන් දන්නේ නැහැ ඒක මගේ උඹ අහපන් රජුරුවන්ගේ. හැබැයි දැන් ඔය හිරගෙවල් ඔල්ලන් ඉන්නේ සුපිරි විදියට ඔය ජේලර්ලා විතරයි. රජවාසලේ කතා මහමති එහෙමයි රජතුමනි. අලුත් අවුරුද්දේ මට කියන්න මොනවා හරි දෙයක් හදලා දෙනවකෝ ජනතාවගේ කැමැත්ත ගන්න. අපි හරි අමාරුයි අප්පා. ඇයි? නෑ රජතුමනි මම මේ වැඩ විරකයක් අරන් හිටියේ මේ හරි අමාරුයි. මම හැබැයි මං මේ රජතුමාට මේ උපදේශයක් ඇදිට කියන්නේ. හැබැයි රජතුමනි මේ අලුත් අවුරුද්දේ ඔය මම තදින් ඉන්නවා. මම මඩු වලිගෙන් තලන්නේ. මම කොලේ ඉරා ගත්තේ උන් එලවනවා. අන්නේ ඒ වගේ මේ පඬි ටෝක් නම් දෙන්න යන්න එපා මේ අවුරුද්දේ. අයර දස්ත සීන්නක. අන්නේ සීන්නක. ඒව තහනම් කරනවා රම මෙයා කියන්න එපා පස්සේ නෝන්ඩි එනවනේ. මොකද දැන් රත්තුමා පොඩි ටෝක්යක් දෙන්න පටන් ගත්තකම මිනිස්සු රට වැස්සු බස්ස පැත්තෙනුත් ඉනාවෙනු. ඒක ටිකක් නරක ප්‍රතිඵලයක්. දැන් ඔය පහුගිය දවස් ටිකියර පානම් පත්තුවේ කැලේ ගපනේ උන්ට මඩු වලිගෙන් ගැව්වද කියලා රට වැස්සෝ මගෙන් ආද්දි මට දෙන්න උත්තර නැතුව මම සද්ද නොකර කෙලීම බිංගුණ්ඩා වගේ කෙලීම හැංගිච්ච අවස්ථා එමටයි. එතකොට දැන් අර පරදේශකාරවල ඉඳගෙන රට බෙදන්න තනනේ උන්ට තදින් ඉන්නවයි කියලා අන්තිමට උන්දිය බලන්නවත් නැතු අහක බලන් හිටියයි කියලා කොච්චර කතන්දර මිනිස්සු කියනවද? අනේ අම්මා බල්ල මුන්ට හොඳේ සංහිඳියාව කියන එක තේරෙන්නේ නැති ගොන් හලක්නේ. මොකද තේරෙන්නේ නැත්තේ? තේරෙනවා තේරෙනවා අපෝ තේරෙනවා. සංහිඳියාව කියන්නේ උත්තර දේශේ කෙලින්ම වැඩ වර්ජන ආරෝමය කළාම කිරිබත් කපලා කවන එකයි දක්ෂිණ දේශේ වැඩ වර්ජන කළාම කඳුළු ගෑස් ගහලා පොලිස් පැටන් පොළොවෙන් පහර දීලා 100 ගානට හිරේ දාන එකයිනේ. මේ මේ මහමති එක එක කියන ඔය වල් භූත දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව අපි මේ අවුරුද්දේ මේ දේශේ ගොඩනගන්න පුළුවන් නව යෝජනා මොනවද තියෙන්නේ කියලා කියනවා. අනුංගෙ හෙද්දවල් අහා ඉන්නේ නැතුව. අනේ මේ රජතුමනි නිකන් මේ මගුලක් කතා කරන් දෙපා. කාටද? රත්ම වෙන කාටද? දැන් ඔබතුමා මාලිගාවේ පදිංචියට ඇවිල්ලා අවුරුද්දේකටත් වැඩි. තාම ටොයිලට් එක මේ ගොඩනගා ගන්න බැරි වුණා. ඉතින් කොයිද රට ගොඩගන්නේ? රට්ටු කතා වෙනවා රජතුමා ටොයිලට් ගියාම තනිකර නිකන් පැස්පරාගේ වාගේ පස්සේ එළිය කියලා. රට්ටු ඉන්නේ පිටතට දාන හදනවා කියලා. මාමදී ඔහොම අසෝබන විදියට මා දිහා බලන එවුන්ට මඩු වලිගෙන් තලන්ඩෝ. ආයි කිව්වනේ බං. රජවාසලේ කතා. දැන් එතකොට මහමති මහමති කියන්නේ මඩු වලිගෙන් තලන්ඩ එපාද? එපා එපා. අමෝ මඩු වලිගෙන් තලන්ඩ එපා. ඒ වචනේවත් කියන්න එපා. මහමති තමසේ බයද? බය මගේ බය කියන එක මගේ ඇඟේ මයිල් ගහකවත් ගෑවිලා නෑ. එහෙනම් ඇයි මඩු වලිගෙන් තලන්න එපා කියන්නේ? මඩු වලිගෙන් තලන්න එපා කියන්නේ දැන් මඩු වලිගේ එල්ලලා තිබ්බ බිත්තිය කෙලින්ම කපලා ආරුව කඩන් වැටලා දැන් මාස ගාණක් වෙනවා. මඩු වලිගේ එල්ලන්න ඇණයක් ගන්න තැනක් නෑ. දැන් ඒ දෙවනි බාල්කේ කඩන් වැටෙන එකට ගැට ගහලා තියන්නේ මේ මඩු වලිගෙන් තමයි රජතුමනි. අන්තිමට වඩු වගේ වලියෙන් තමයි වහල ගහගත්තේ. දැන් කාට හරි තලන්න මඩු වලිගේ ගත්තොත් වහල බිම හොඳේ. හැබැයි රත්තුනේ මගේ ළඟ තව පොලෑන් එකක් නම් තියෙනවා රට ස්වම් පෝෂණය කරන්න. ඔව් ඉතින් හැමෝම තම තමන් හොයාගෙන කාලා බීලානේ ජීවත් වෙන්නේ. අමුදෙන් මොනවද හොයන් කරන්නේ? බකට මාතන් දෙයි
මගේ අදහස ආවිතරේ තෝ එතන නිකන් මේ වණ කරලා දාන්නලා ඇත්වෙන්න එපා රජතුමාගේ ඉදිරිපිට. රජතුමනි මගේ ළඟ තියෙනවා රජතුමනි රට සම්පෝෂණය කරන්න ප්ලෑනක්. නියමයි මහමදී. කියන බලන්න මුගේ ප්ලෑන. කර්මය කියන්නේ රජතුමනි මේ මගෙන් ඇඳන් හිටපු ජෝතිය. ජෝතිය හොදන්න දුන්නා අර මේ පල්ලෙහා රෙදි හොදන ජෝති පාලට. මේක ගලේ ගහලා තිනවා පට්ටයන්ද. ඒක සාක්කුවේ තමයි ප්ලෑන් එක සම්පූර්ණයෙන් තිබ්බේ. ප්ලෑන් එක කුඩේ කුඩු. හප්පේ දැන් එතකොට ප්ලෑන වතුරට හේදිලා ගිහිල්ල. වතුරට හේදිලා ගිහිල්ලා තින්නේ ප්ලෑන් විතර නෙමෙයි මගේ ජෝතියත් හේදිලා ගිහිල්ලා. රජතුමාට කියන්නේ මම ඔය ජෝතිය හරි ඉඩ තියෙන විදිහට තමයි හරි ලොකුවට ගත්තේ. දැන් රතුණි මේ අපේ මේ කවුද ඩෝබි ළමය ගලේ ගහලා තියෙන ගැලේ ගැහිල්ලට නිකන් පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා පොඩ්ඩක් රට අඹුඩේකට ගාන්න සෙට් වෙන විදියට. අනේ මහමෙතිලා යකෝ කියහල්ලකෝ මේකට කරන්න දෙයක්. මොකටද මහමෙතුමාගේ රට අඹුඩේට? රටාමුලිට නෙමෙයි පුරවයිද මේ ජනතාවට. රටේ ඉන්න ජනතාවට රට අඹුඩා අඳන්න හම්බෙන්නේ නැහැ බං. රජතුමනි ඒ ප්ලෑන දියේ ගියාට වතුරේ ගහගෙන ගියාට මගේ ළඟ තව ඔරිජිනල් ප්ලෑනක් තියෙනවා. ඒක දෙන්නත් ඇත්ද ඔය ගලේ ගහපු ජෝති අනිසාකු වෙන්නද? ඒකත් දැන් නැන්නේ දිය වෙලා නේද? මේ ඔබ කඩවාගෙන ඉඳ මම පයින් නේතු. මම මහමෙදී කියනවා ඒ ප්ලෑන. ඒ ප්ලෑනි අන්තිමටික වහන්දර කියන්න ඕන නම් මට කහවණු 15,000ක් ඕන වෙනවා. මොකද්ද? කහවණු 15,000ක් ඕන වෙනවා. රතුනේ දැන් රතුමාට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේ අවසර රතුමනි මේ කොහොමඩවත් කහවණු 15,000ක් මහමෙතුමාට දීලා ඔය වැඩේ කරන්න එපා. මතකද රජතුමාට මීකිරි හට්ටියක් කියලා මේ එලකිරි වලින් හදපු මේ කිරි හට්ටියක් ඔබ වහන්සේට ගෙනත් දුන්නා. මේවා නියම මීකිරිය. මේක නිකන් ගල් ටික් වෙලා ජීෙන්ද කියලා හට්ටිය අනිත් පැත්ත හරවලා පෙන්නන්න ගියා. මතකද? තේරම කිරි ටික ඔබ වහන්සේගේ ඔඩොක්කට හරන තරස් ගාලා. රජවාසලේ කතා. රජතුමනි දැන් රජතුමාට මේ වැඩේ වකූර් කරගන්න නැතුව රජතුමාට මේ ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් තමයි මම මේ කියන්න හදන්නේ. මගේ ප්ලෑන් එකේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් එතකොට මේක ප්‍රාදේශීය සභාව අනුමත කරලා තියෙනවද? මොකද්ද ප්‍රාදේශීය සභාව? රජතුමා එතකොට මේ ඉල්ලන්නේ රට හදන ප්ලෑනක්ද නැත්නම් මාලිගාව හදන ප්ලෑනක්ද? බොඩින වැරදුනානේ. රට හදන එක කලින් කියලා ඉතහන්. ඕන්න රජතුමනි වණ්ඩාගාරයෙන් කවණු 15,000ක් වහන්සේ රිලීස් කරන න්‍යාය පත්‍රයට අනුව මම මේ ප්ලෑන කියලා දානවා. හරි ඉතින් ගේනවා බොරුවට නිකන් කාලේ කන්න නැතුව. මෙන්න අපේ සලසුම් මාලාවේ ප්‍රතිපත්ති අංක 1. ගොන් එක නේද? ගණවා බහුදී. කැල විනාශය නතර කිරීම සඳහා ගත යුතු පිළියෙල අංක 1. සියලුම කැල කපලා ඉවත් කළ යුතුය. එම නිසා කැලෑපාලුවන්ට කැලෑවක් නැති නිසා ඔවුන් රට හැර යනු ඇත. බොහොම හොඳයි. ඊළඟ එක 2. දූෂණය නැති කිරීමට නම් මන්දන කියවම් බලන්න. බීසනේ යලි යලිත් ඇති කළ යුතුය. නියමයි බැලුවද කොලේ? නෑ නිකන් අයිඩෙන්ටිෆයි කරලා කිව්වේ. එලගිරි නියමයි. එතකොට ගෙලින්ම ගෝණි බිල්ලෝනේ ඉන්නේ. අන්න ගෝණි බිල්. බීසණයට බිය වී දූෂණය රට අත්හැරලා යනවා එවිට. බොහොම හොඳයි. මහමදී මේ ජීවන වියදම අඩු කරන්නත් මොකක්ද පොඩි ප්ලෑනක් කියනවා. දැනට තියෙන දිනකට ඇති පැය 24 අහෝසි කර දවසකට පැය 48ක් වශයෙන්ද මාසයකට දින 15ක් හැටියට නම් කළ යුතුය. මේ මොකක් අනේ අම්මා පල්ල මහමති, මට නම් ඒ අපබ් බ්‍රහන්ස තේරුන්නේ නැහැ. දවසට පැය 48යි මාසෙට දින 15යි. ඒ මොකද්ද? ඇයි පුරෝහිත පුතා? දැන් දවසකට වේල් 3 ගානේ කෑවොත් මාසෙකට වේල් කීයක්ද? වේල් 90ක් බං. වැල්ලවත්ෙත් නැහැ ඒ වගේ වෙයි. දැන් 15 වැඩි කිරීම 3 නම් ඒ කියන්නේ දවස් 15ට වේල් 3ක් නම් පැය 48කට. ඒකට ඉන්න බං වේල් 45යි. වේල් ඒ කියන්නේ භාගයට භාගය අඩු වෙනවනේ. භාගයට භාගයක් ගැලින් අඩු. රජතුමාට කියන්න ජීවන වියදම හරියටම භාගයකින් අඩු කරන්න පුළුවන් රජතුමා. බොහොම හොඳයි ප්‍රීති මහමති. අනගහපන් ඒ. ඇයි මොකද්ද? ප්‍රීති දේවියට කතා.
රජතුමනි, ඒ විතරක් නෙමේ, රතවාහන තදබදය අවම කිරීමට, ඒක නැත්තර නැති කිරීමට මෙන්න මගේ විසඳුම. කියනවා කියනවා බලන්න. සියලෝම මහා මාර්ගවල අලෝ මඤ්ඤොක්කා වැවිය යුතුය. හප්පච්චි, එතකොට ඇයි රජතුමනි එහෙම පාරවල් වල අලමඤ්ඤොක්කා වැව්වාම වාහන එන්නේ නැහනේ අලේ තලන හින්දා? කොයි අලේද? ඇයි දැන් පාරේ අල වැව්වාම අල බැස්සාම ඒවා යට වෙනවනේ රෝදවලට. ගස්වල අලමං කිව්වේ. මේ මැද්දෙන් බෝ තියන්නම් අල බහින්නත් එක පඹේ කැඩියද මෝඩ ගොන. මහමදී, දැන් මේ කියාපු යෝජනාවල් ටික අපි කරෝතින් අපි ගොඩ යයිද? අම්මේ, ගොඩ යනවා, ගොඩ යනවා. ගොඩ ගියේ නැතත් ඔබ යනවා. මේ ටික හරියාකාර කළොත් රජතුමනි වල්ලබ බට් ප්‍රදේශයේ අංග එකට එනවා. මේ අවුරුද්දේ ගැන 2018 ලෝකේ එකට එනවා. එකට රජවාසලේ කතා නැත්තැ.